Sri Lanka Nidahas Pakshi, Maitri Parshave Visin Kandavanu Labu Vidahaka Sabha Rasvima, Pitakote Piti Hotel Ekadi, other Pavatuna, Hitabujana Dipati, Maitri Palasirisena Mahatatis, Lanka Nidahas Paksha Sabhapati Dure, Katyutukiri Mavala Kwalamin, Adikarane, Waran Nyogiak Nikutkarati Benapas Vimakai, own Memorasvima, other Pavatuye, Ehetuin Pakshi Dirikatu Mehavima Sandaha, Badabalan Sabhapati Vareku Patkaraganim Sandaha, Vidahaka Sabaha, other Tirane Kerati Benava, Hitabujana Dipati, Maitri Palasirisena, Sri Lanka Nidahas Pakshi, Badabalan Lekam, Dushmantamit. And a Mahaturun Menma, Vidahaka Sabahavi Samajikin, Memorasima take quarter, Amati Vijeda Sarajapaksha Mahatad, Mimavastava take Vima, Kaget, Avadahanetu Mutimuna, Kese Vedat Mehdis, Lanka Nidhas Paksha, Vedabalan Sabahapati Varialis, Vijeda Sarajapaksha Mahatavaria Patkiri, Mutatir and Eviti Beneva. Magi Sabahi Dure, Sambanding, Adikarne, Atutana, Niogat, Tieno, I think a Nadua, Tieno, Mitana, Isatianek, Hondane, Ganisa, Vidaka Sabahing, this. කරගත්තා වැඩවලන සභාපතිතුමේ විජේ දාතරවජ සෑම්තුමා බොහොම හොඳ කෙනෙක් කියතුමා පක්ෂයේ ඉදිරි කටයුතු කරගෙන යන යෑමට අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා වැඩබලන සභාපතිවරයෙක් පත් කර ගැනීම ඒ සඳහා තමයි අද දවස ගත කළේ පැරෂුට් නෑ මෙතුමා ඉතින් ඉතිහාසයේ ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ක හිටපු කෙනෙක් මේ දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණු වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන්කම ලැබුණා මේ දේශපාලන කුමන්ත්‍රණය පරාද කරන්න මම අත ගහපු එකක්වත් ගොඩ නොදා ආපහු හැරිලා ගිහිල්ලා නැහැ අත ගහපු හැම මැතිවරණයකදීම ගොඩ දාලා ජයග්‍රහණය කරලා තමයි නතර වුනේ දැන් ගොඩලාන ඉන්න කට්ටිය දැන් සිරිලාන ඉන්න ඒගොල්ලන් එකතු කරගන්න ඒගොල්ලෝ ඔක්කොම එකතු කරනවා ඒගොල්ලෝ අපි මේක ස්ථාවර කරනකොට ඒගොල්ලෝ එයි කෙසේ වෙතත් මෙම රැස්වීමට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම රැස්වීම සහ අදාළ පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බවයි පක්ෂයක පුරප්පාඩුවක් තිබුණා නම් එය ක්‍රියාත්මක වෙන්න ඕනේ මධ්‍යම කාරක සභාවේ. මෙතන මධ්‍යම කාරක සභාවේ ගන්න ඕනේ තීන්දුවක් විධායක සභාවේ ගත්තොත් එය නිත්‍යානුකූල නැහැ. මේ විහිළු වැඩ නිත්‍යානුකූල නොවන වැඩ මොන හදිස්සියකින්ද කරන්න කියන එක වෙන මට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අද ඉතාම අවාසනාවන්ත දවසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවේම කොටස් දෙකක් පක්ෂය ඇතුළට ඇවිල්ලා පක්ෂය පෝෂණය කරනවා කියමින් විනාශ කිරීමේ ආරම්භයක් හිට තමයි මම දකින්නේ. අනතුරුව නව වැඩබලන සභාපතිවරයාලෙස පත් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කොළඹ ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වෙත පැමිණ ඊට ඇතුළු වීමට උත්සාහ දරුවා. කෙසේ වෙතත් ඊට පොලිසිය විරුද්ධය පළ වූ අතර එම අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන තියෙනවා. මේ වාරණ නියෝගය ඇතුලේ දේශපාලන කුමන්ත්‍රණයක් බොහොම පැහැදිලිව මේ කණ්ඩායමේ තියෙනවා. ඒ නිසා මේ දේශපාලන කුමන්ත්‍රණය අද අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික එකතු වෙලා පරාජයට පත් කරාය කියන එක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ. මහලේකන්තුමාගේ පැමිණිල්ලට දවස් 16ක් නිදාගෙන හිටපු පොලිසිය දැන් කියනවා ඒගොල්ලන්ට පරීක්ෂණ පවත්වන්න ඕනේ කියලා. ඉතින් පරීක්ෂණ පවත්වන්න පුළුවන් පළවෙනි තට්ටුවට ගිහිල්ලා අද වෙනතෙක් ඒ දෙයක් කරලා නැහැ. ඒකෙන්ම පේනවා මේගොල්ලන් කටයුතු කරන්නේ අදෘශ්‍යමාන හස්තයකින්. හැබැයි අපි මතක් කරනවා මේ රටේ ආමත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට අධිකරණේ හරහා හරි කියලා. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී පොලිසිය තමයි නීතිය උල්ලංඝනය කරන්නේ, නීති විරෝධීව කටයුතු කරන්නේ. අනතුරුව එම ස්ථානීයට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ පාර්ශවයේ නියෝජනය කරන දුමින්ද දිසානායක සහ ලසන්තල ගියවන්න යන මහතුරුන්ද පැමිණියා. ඔය උගත් බුද්ධිමත් කියන ආචාර්ය මහාචාර්ය සමාගම අධ්‍යක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් එක සමාගමක් බවට අද පත් කරලා විනාශ කරා මේගොල්ලෝ. ඒ නිසා අපි පාක්ෂිකයන්ට කියනවා පක්ෂ විනාශ වෙන්න ඉඩ දිය යුතු නෑ අපි. අපි සියලු දෙනා එකතු වෙන්න ඕනි. අත්වල් බැඳ ගන්න ඕනි. විජේදාස රාජපක්ෂ කියන නමත් එක්ක අපිට ගැටලුවක් නෑ. හැබැයි මේ රටේ අධිකරණ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා බවට පත්වීම පිළිබඳව මං හිතන අපට විතරක් නෙමෙයි රටේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්න කරන ප්‍රයත්නයක්ද එහෙම නැත්නම් පක්ෂයත් එක්ක තියෙන නඩු වලින් ගැලවෙන්න තියෙන ප්‍රයත්නයක්ද කියන එක පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා අද පත් කරගත්ත වැඩබලන සභාපතිවරයාව අපි පිළිගන්න සූදානමක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වෙන්නේ නිමල් සිරිපාද සිල්ලා ඇමතුමා ඒක නීත්‍යානුකූලව අපි රැස්වෙච්ච දේශපාලන මණ්ඩලයෙන් තමයි පත් කරගත්තේ ඒ අනුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වැඩ කටයුතු වැඩබලන සභාපතිවරයාත් එක්ක අපි ඉදිරිදි කරගෙන යනවා මේ රටේ සියලුම පුරවැසියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවයක් තිබෙනවා ඒ නිසා අපි එයාගෙන් සමාව අයදිනවා
මේ මට්ටමට මේ පක්ෂය අද දැමීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු පක්ෂයේ සභාපතිතුමා කටයුතු කිරීම පිළිබඳව මේ තීන්දුවත් එක්ක 90%ක් ආසන සංවිධායකවරු ඒ වගේම විධායක සභාවේ සභිකයන් මධ්‍යම කාරක සභාවේ සභිකයන් මේකට විරුද්ධව අද විශාල වශයෙන් හඬ නගනවා.